සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමතිත්තිකං අනවශේෂිකං තීලපත්තං යථා පරිහරෙය්‍යේ එවං සචින්ත්‍ය මනුරක්ඛේ පත්ථයානෝ දිසං අගත පුබ්බං තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනයක ගාථාවක් වශයෙන් මේ දේශනය පවත්වලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාණන් සිහිපත් කරමින් කෘතවේදිත්වයෙන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්‍රවාලේසු යමින් නමින් ආස්වත ශක්වල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොස්තර මහත්මයාත් මේ දෙසට නෙත යොමා සිත යොමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මාතෘකා කළ ධර්ම දේශනයේ ජාතක පාළියේ ඒකක නිපාතේන දේශනාව. ගාථාවේ තේරුම සමතිත්තිකං මුවවිතති පිරි ඇස්තා වූ අනවශේෂිකං තේලපත්තං එල් පාත්‍රයක් බිඳක්වත් පිහිනෙන්නේ නැතුව යථා පරිහරෙය්‍යේ යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්කේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි. පත්ථයානෝ දිසං අගත කුබ්බං සිහිනිකින්වත් නොගේ විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතුයි කියන එකයි ගාථාවකට තේරුම. මුවමිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරවන්නේ නැතුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය විරු නිවන් දෙසට යනු පිණිස තමාගේ සිත ආරක්ෂා කටයුතු කියන උපදේශයයි මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍ර දේශනාවේ අදහස මේකයි. බුදුරජාන් වහන්සේ සංඝ පරිසමතා දේශනා කරනවා මානෙනි පංච කල්යාණීන් සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිසුන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් වලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරත එතුමිය වඩා නැතිීමේ ගැනීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සම්නිපාතයක් ඇති වෙන එතෙන්ද. එසේ නමුත් මහණෙනි යම්කිසි පුද්ගලයෙකුට කාර්ය අපරාධකාරී කියලා හිතමු. ඒ පුද්ගලයාට දෙනවා
නුවණිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ කියාගෙන මේ ජන සම්භාග නැද්දෙන් විලක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පස්යෙන් යනවා පඩුවක් අමෝරා ගත්ත වදකේ. විලක් හරි මේ තෙල් ඉහිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඕක නියම. මහණෙනි මේ කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒතනට ජයග්‍රහණය ලැබෙන ජීවිත ආරක්ෂාව වෙනවා. විලක්වත් ඔහුගෙන් තෙල් විලක් ඉහිරුණොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මහණෙනි ඒ විදිහේ විශාල ජනසන්නිපාතයක් නැතුම් ජයුම් පෙලිසෙල්ලම් නැද්දේ තෙල් පාත්‍රයක් විශේෂ තියාගෙන විලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම් ඒ වගේ නොගේ නිරු නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වමින් මේ ධාතාව දේශනා කෙලේ. ඒකට සරුවක්යන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළා. තථාගතයන් වහන්සේද ඌරු ජාතියක මේ වාගේ හාස්තම සිද්ධ කළා කියලා. විශේෂඥා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත්‍ය ජාතක දේශනයේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් කෙටියෙන් නෙමෙයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. ඔක්කොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ ඍෂිපතනාරාම නිගදායෙහි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට පදමඳුරට නිතර නිතර ආරාධනා කරන දානය සඳහා. බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සමීපචාරීව සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පැන් පිළිගැන්වීම, දන් දෙදීම, දාන වන්දනා අවසානයේදී ආතර දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජකුමාරයා. අනිත් කුමාරවරුන්ද වඩා සමීපචාරීව පසේ බුදුවරයන් වහන්සේලා ඇසුරු කරනවා. එක් දාසක් මේ රාජකුමාරයා හව ස්වාමීනි මට සාජ්‍ය ලැබෙයිද යම් විදියකින් කියලා. පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නමුත් ඔබ අර ඉසේ තියාගත්ත තෙල් පාත්‍රයකින් විලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් වෙද්දොත් ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි මේ යන ගමන බොහෝම දුෂ්කර ගමනක්. මනුෂ්‍ය වාසයක් ඇති ප්‍රදේශවල අමනුෂ්‍යයෝ ගාන්ධාර නගර කියලා මවා ගන්නවා සල්තිල්. ඇස පින්නවෙන, කන පින්නවෙන, නැහැ ජීව කය පින්නවෙන නානා ප්‍රකාර විදිහේ සල්තිල් මවා ගන්නවා. ඒ ඇත්තෝ දිව්‍යාංගනාවන් වාගේ සැරසින ඒ යන්නේ නැත්තම් ඔලවවා ගන්නවා. ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට ඇහගා නැතුව තමන් මනා සිහියෙන් මනා අවදියෙන් ඒ කාන්තාර මාර්ගෝලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවනි රාජ්‍ය ලබන්න ගංගා රටේ. ඉතින් මේ විස්තරය අහලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන හැටි. මොකෙන් බුදුවරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් 500කුත් අතර දුන්නා. අතේ පිරිත් නූලකුත් දැවතුවා. උපදෙස් දුන්නා යන යනතන නවතින කොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්න. අවදීන් සිටින්න කියලා. මේ විදිහට මේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේගේ උපදෙස් ලබාගෙන මව්පියන් දෙවැඳලා යන්න පිටත් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකින් සූදානම් වුණා. ඒකලට එකතු වෙන්නේ එතුමා කියා හිටියා ඔය කිසිවෙක් එන්න එපා, ඔය අත්ව අනුතරේ වැටෙන්න පුළුවන්, මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා, මම යන්නේ සූදානම් වෙලා. පංචායත සන්නද්ධ වෙලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතර මඟ නවතින්න සිදු වෙනවා. හත්වෙනි දවස තමයි ගන්ධාර රටට යන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර මේ කුමාරුරු කිව්වා අපි යන්නේ සමුන්හාසයේ රාජ්‍ය කාලය අපි සහයෝගය දෙන්නයි.
තමුන්නාසේ වගේ අපි ප්‍රවේශමෙන් එන්නම් කියලා පිටත් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා එක එක්කෙනා අමනුෂ්‍යයන් ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යන තැනේ පිළිත් නූල් ඇදගෙන වාඩි වෙලා තමන් සතියෙන් ඉන්නවා. ඉඳාගන්නේ නැහැ. ඔය අතරේ ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ යක්ෂණියක් දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍ය යුතුව මවාගෙන පස්යෙන් එනවා. එතුමාත් මේක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, විවේක ගන්න මේක දිහට ආරාධනා කරනවා. උනාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව එතුමා ප්‍රවේශමින් ගිහිල්ලා ගන්ධාර රටේ නගරයක පිවිසෙන් දෙසරේ තියෙනවා අම්බලමක් මේකට ඇතුළු වුණා. පෙරෙත් නොවල රාවමට ඇදගෙනම ඇතුළු වුණා. යක්ෂණියට ඇතුළට යන්න බැරුව කඩිපෙළේ වාඩි වුණා. එදාම අවස්වරුවේ දාසපුරාම උයනේ සැරිසැරු රජතුමා සතුනි වෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමෙති කොටකින් කිව්වා අර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිරිය ඇටිගෙනන වෙලාවේ. එමෙතියගෙන් කිව්වා මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. කිව්වා මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්න මං එක තරහ වෙලා. පස්සේ එමෙතියා කාරේ ඇතුලට ගිහිල්ලා රාජකුමාරයෙන් එහා මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ ආරක්ෂාව නැහෙනේ. නෑ මගේ බිරිඳක් නෙමේ යක්ෂණියක්. වායිස තැමිනි ප්‍රශ්නාම කෑවේ ඔය යක්ෂ තමයි. මාත් අල්ලා ගන්න එන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වේ. පස්සේ ඇවිල්ලා ආයමත් ඒ කාන්තාවට කිව්වා ඔබ යක්ෂණියක් කියන්නේ. ඔව් ස්වාමීවරුම තමයි තරහ වුණාම යක්ෂණිය කියන පෙරේති කියනවා. මගේ ස්වාමියා තමයි කිව්වේ. පස්සේ ඉතින් රජුරුවන් ගිහින් කිව්වා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුරුව හොඳටම මොලා වෙලා දැන් ස්වාමී අතහැරියා නම් රාජසන්තක එන්න කියන්නේ කියලා මම අතවරට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයක් බව දන්නේ නැහැ. මාලිගාවට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කිව්වා අනේ ස්වාමීනි මං ආගන්තුක කාන්තාවක්නේ. දෙවියන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඔයා බලතල දෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ රටේ. එහෙනම් මට මාලිගාවේ වාසයදී බව දෙන්නේ. ඒක පුළුවන්. අන්තිමේදී මේ රාජ්‍යරෝ කොච්චර මුලා වුණාද කියනවා නම් රාජ මහේෂිකාවක් හැටියට අභිෂේක කරගත්තා. ඉතින් මෙතුමියගේ උපායශීලීත්වයෙන් රජතුමා දැඩිසේ නිින්දට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ පුරයන් ඔක්කොම එකස්සන ඇවිල්ලා රජතුමා ඇතුළු විෂවවරු සේවක සේවික ඔක්කොම කාලා විනාශ කළා. පසුදා උදෑසන රාජසේවයේ තෙන්නේ නැතිව මිතුරුන්ගේ දොර අරින්න ඇති නිසා බඩු මහතුරු එකතු වෙලා දොරවල් කැඩුවා. දැලුවම ඔක්කොම යටි සැකේ. පස්සේ හැමෝම විශ්මයට පත් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්වා මෙන්න මේ ප්‍රවෘත්තියක් ඊයේ හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද? අපි යම් බලන්න අර අම්බලමිහිතේ පුජ්‍යලයා සම්මුඛ වෙන්න කියලා. ඉන් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක්. ඉතින් මේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා. ඒ කාලේ සමන් විහිසේ පිරිවර මේ බුදු පිරිසයි එදා ඒ කාලේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්ප්‍රජානකාරීව ගමන ගිහිලා රාජ්‍යයට පත්වුණේ සමන් වහන්සේ කෙනෙකු පහදා දුන්නා. මෙතෙන්දී පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයක දෙවියන් වාගේ ඇවිල්ලා රවටන වෙලාවේ දේව හැමතෙන්නේ නැතුව මනා තිහෙන් මනා නුවණින් මනා අවදියෙන් යුතුව හද්දාසක් තිස්සේ දුර්ග මාර්ගේ ගමන් කළ රාජ්‍යයට පත්වුනේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වාසේ මේ ජනපද කල්යාණී සූත්‍රයේ විවරණේ දෙලෙයි. ඒ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රනිවන් සුව අවබෝධ කළා. දැන් අපි ශලකා බලමු ගාථාවේ අභ්‍යන්තරය. මේ ගාථාවේ සඳහන් කළා මුලතම නිදසුනක්. ඒ කියන්නේ මෝවිතෙක් දිරුණාව තෙල් පාත්‍රයක් තියෙනවා. මේ තෙල් පාත්‍රයේ දෙනවා
යම්කිසි වරදක් කළ පුද්ගලයෙකුට එසේ තියාගෙන යන්න අර ජනපද කල්යාණයේ නැතුම් යවුන් දක්වන පිරිවර මැද්දෙන් යන්න. ඒක දිනක් හරි හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි නියමිත වෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දමනයේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. ඉසේ තියෙන තෙල් පාත්‍රය වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාව කායගත සතිය. දිනක්වත් හැලෙනවා නම් ඒ තමයි කායගත සතියෙන් ලෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. එතකොට මේ කියන ක්ලේශ ධර්මයන්ට යට නොවන හැටියට දිනක්වත් ඉහිරෙන්නේ නැතුව සතෝ සම්ප්‍රජානකාරී වේ කායගත සතිය වඩනවා නම් නොගියෙරු නිවන් දැකට ආගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. දැන් අපි කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. චිත්තේ කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරමා ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ. චිත්ත පරමාර්ථයේ, චෛතසික පරමාර්ථයේ, රූප පරමාර්ථයේ සහ නිර්වාණ පරමාර්ථයේ කියලා. ඒ නිර්වාණ පරමාර්ථයේ කියනම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකික කොටසක් ලෝකෝත්තරයි. චෛතසික පරමාර්ථයේ එහෙමයි, රූප පරමාර්ථයේ කියනම ලෞකිකයි. ලෝකේටයි තියෙන්නේ. මේ චිත්ත පරමාර්ථයේ එකල චිත්තය කියන්නේ මොකක් නිසාද? චිත්තය කියන්නේ යම්කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේක චිත්තං ආරම්මණං විජානාති इति අත්ෝ. අරමුණු දැනගන්නේ, අරමුණු සිතන්නේ යමක්ද, ඒක තමයි චිත්තය කියන්නේ. තං චින්තන ලක්ෂණං එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. උබ්බංගම රසං කායසික ධර්මයන්ගේ පෙරමුණ වීම තමයි ඒ ක්‍රියාකාරීත්වය. කායසික ධර්මයන්ගේ පළමු පෙරමුණ වීම තමයි ක්‍රියාකාරීත්වය. ඊවැගේම අනුපච්ඡේද පච්චපාඨාන පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය. නාම රූප පදක්ඛානං නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව. සිතේ ලක්ෂණය චින්තනයයි. සිතේ ක්‍රියාකාරීත්වය චෛතසිකයන්නේ පෙරමුණේ පවත්නා බවයි. නායකත්වයෙන් පවත්නා බවයි. සිත වැටෙන ආකාරය අතරක් නැර පවතින බවයි. එකින් එකට ධන්වැල් පුරුත් වෙලවාග සිතින් සිතට ගැලපෙනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමය රූපය. නාමයයි රූපය දෙක පිහිට කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්ත කායවා චිතං කම්ම කිලේසේහි චිතං කායති වා තථා කිනෝති අත්ත සම්තානං විචිත්තාරම්මනං චිතාති. මේ ටීකාගත ගාථාවක්. සිත හැඳින්වීම සඳහා දැක්වු අර්ථ හයක් මෙතන තියෙනවා. විචිත්ත කරණා චිත්තං චෙත කියන දේ විශිතු දේවල් සිද්ධ කරනවා. මේ ලෝකියම් තාක් නිර්මාණ තියෙනවා නම් මේ නිර්මාණයේ කර්තෘත්වය තමයි චිත. දේවල් හදන්නේ චිත. යාන වාහන හදන්නේ චිත. අවියවද හදන්නේ චිත. චිත්‍ර කර්ම හදන්නේ චිත. චෛත්‍යයක් හදන්නේ චිත. යාරයක් ගොඩනැගිල්ල පිළි කරන්නේ සිත, පාරවල් හදන්නේ සිත, එවාගේම දරුවන් හදන්නේ සිත, ශිෂ්‍යයන් හදන්නේ සිත, රටක් හදන්නේ සිත, ලෝකය හදන්නේ සිත, මහපොළොව හැදෙන්නේ සිත නිසා. හිතන්න පුළුවන් මේ මහපොළොව නම් මැව්වද කියලා. නෑ, මැව්වන්නේ මේ සිත ප්‍රත්‍ය කරගෙන මේ මහපොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒසා ලෝකේ යම් තාක් විෂිතෘ දේවල් නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් සිතෙන් නිර්මාණය කළ තියෙනවා.
යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ සිතනේ පළමුවෙන් නිෂ්පාදනය කරන්නේ. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නම් සිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා විචිත්‍රු දේවල් නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිත විචිත්‍ර කරනාර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්ත කාලේවා, ඒ සිත ස්වභාවයෙන්ම විචිත්‍රුයි. තමාම විචිත්‍රුයි. වෙලාකට සන්තෝෂ සිත, වෙලාකට අඬන සිත, වෙලාකට ශෝකාන්විත සිත, වෙලාකට ඇලෙන සිත, වෙලාකට තරහ සිත, වෙලාකට ඉදිමිච්චි සිත, වෙලාකට බයජනක සිත, ඔය වාගේ එක එක ආකාරයෙන් විශ්වලා ගන්න. එක එක ආකාරයෙන් සිත විශ්වලා ගන්න. ඒ ඒ ක්‍රියාකාරීත්ව උඩයි මේ විසිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමාම තමා විසිතුරුයි. වෙලාවට ධානලාභී හිත, වෙලාවට අභිඥාලාභී හිත, වෙලාවට මාර්ගපාලාභී හිත, වෙලාවට ධානලාභී ධාන සමාපතිලාභී හිත, ඔක්කොම සිතේ ස්වභාවය විසිතුරුයි. ඒක නිසා විසිතුරු වර්ථයෙන් සිත චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතායව චිතං කම්ම කෙලේසේහි. අනික මේ සිත ගොඩ නැගිලා තියෙන කර්මක්ලේශ කියන නිසායි. ඔය චිතේ චිත කියන්නේ දැන් අපි හේතිය කියලා කියන්නේ ගොඩ නැගු අර්ථයෙන්. චෛත්‍ය කියනවා. ඒ වගේ මේ චිත්ත සංකානේ ගොඩ නැගුනේ කවුරු නිසාද? කම්ම කෙලේසේහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩ නැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? නිදර්ශනක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දි ගන්නා ලද සිත කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ. ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත් සිටියා. පූර්ව ජාතිය අපි හිතුවා මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන්ගේ සිතිවිලි අරගෙන. දැන් අද මනුස්සයෝ හිතනවානේ අනේ මේ මනුස්ස ලෝක නම් දුකයි, දෙව්ලෝක යන්න නැත්නම් හොඳයි කියලා හිතනවානේ. ඒ වාගේ එදා අපි හිතලා තියෙනවා මනුස්ස ලෝකයක් නම් හොඳයි. මොකද පින්දහම් කරගන්න. මනුස්ස වාසයෙන් උපන්නොත් දන් දෙන්න, සීල රකින්න, භාවනා කරන්න, බණ අහන්න, ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. එතකොට අපි එදා මනුස්ස ලෝක යන්න හිතනකොට මේ මනුෂ්‍ය ආත්මය කියන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ඉස්කන්ද පහක් ආතන 12ක් ධාතු 18ක් කියලා හිතුවෙත් නෑ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් කියලා හිතුවෙත් නෑ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපත් වෙන ආත්මයක් කියලා හිතුවෙත් නෑ. අන්න හිතුවේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකේ තමයි හොඳම තැන කියලා. අන්න ඒක තැළුම් කරන්නේ අන්න තෘෂ්ණාව. අනුපක්ලේශය ඊළඟින් මට මනුෂ්‍ය ලෝකේම ඕනේ, මනුෂ්‍යාත්මාත්මීය භාවයක්ම ඕනේ. අන්න උපාදානය කරන්නේ දැන් අවිද්‍යාවයි සංනාවයි උපාදානය ඇතුන අකුසල සිතක ඉඳා පහළ වුණා. ඒක මේ අපාගාමී අකුසලයක් එහෙම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණය වෙච්ච අකුසල සිතක්. එතකොට අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා. ඊට සුදුසු පින්කමක් කරන්න, උපදානයක් දෙන්න, සීලයක් රකින්න, භාවනාවක් කරන්න, කවර හෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒතරගෙන සංකාර කියලා. ඒ චේතනාව අනුව ඊට සුදුසු කර්මයක් රැස් කළා. ඒ කර්මය රැස් කරන කොට අන්න එකට එන කර්ම භවය කියලා. තොරේ සංස්කාරයේ මුලින් ඇති වුණා, ඊළඟ කර්ම භවයේ සිද්ධ වුණා. අන්න කර්ම ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මයක් සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පහළ වුණා නෙමෙයි, ඒක පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ වීමෙන් තමයි කුසලේ පහළ වුණේ. ඒතකොට කර්ම කියන චේතනාවයි, චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භවයයි, ඊළාට අවිද්‍යා සංඥා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් ඔකට ප්‍රත්‍ය වෙනවා. ඒ හේතු තුන පමණක් නෙමෙයි. ඔය හේතු තුන පහළ වෙන සිටියේ තියෙන චිත්තචෛතසික ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ ප්‍රේත ධර්මයන්ට පක්ෂපාත උනා. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසලයකට කියලා හිතමු.
පළවෙනි ලෝභ මූල අකුසල හේතියේ තියෙනවා ධර්මතා මිශ්‍රා. සර්වචිත්ත සාධාන හතක් තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මනසකාර කියලා හතක් තියෙනවානේ ඒ හතයි ප්‍රකේණ කියලා හයක් තියෙනවානේ විතර්ක විචාර අධිමෝක්ඛ විරිය තීති ඡන්ද කියලා 13යි. ඕවාකින් කුසල් පැත්තට සාධාන වෙනවා නමුත් මෙතන අකුසල් සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල් ඡයසික වශයෙන් මෝහ අහිරික අනුත්තප් උද්දච්ච කියලා මෝහ චතුෂ්කයේ පහළ වෙනවා. දැන් ඒතොර 17යි. ඊළඟට ලෝභ දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා. 19යි. සිතත් එක 20යි. දැන් ඒතොර එතන මෝහ කිව්වේ මෙන්න අවිද්‍යාව. ලෝභ කිව්වේ මෙන්න තණ්හාව. දිට්ඨි කිව්වේ මෙන්න උපාදානය. මේ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචාර ධර්ම 20ක් එක සිතේ පහළ වුණා. ඒ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හැඳින්වුනේ. අර සරුවචිත්ත සාධාන ප්‍රකේණකේ ඡාචික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා සහයෝගී වුණා. ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණ කුසලයක් කරන්න. උපනේශනයේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුණේ. ඒවත් ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ගමන් වීතේකේ කුසල කර්මයේ සිහි වුණා. අන්න සිහිනීම නිසා ඒ ගමයේ චුතේ තැනතුරුව ඒ කුසල කර්මයේ තනරූපව මෙලොව අපි පටිසන්ධි විඥානයේ පහළ වුණා. පටිසන්ධි විඥානයේ තනිකර පහළ වුණා නෙමෙයි. පටිසන්ධි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපයි මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයට කියන්නේ නාම ඊළඟට රූපයට රූප කියනවා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්ධි විඥානයේ පහළ වුණා. ඒ පටිසන්ධි විඥානයේ අපි හිතමු සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික වැනි මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ සිතේ තියෙන චිත්තචෛතසික ධර්ම 34ක් තියෙනව මොනවද? අර මුලින් කියපු සර්වචිත්ත සාධාන 7යි ප්‍රතිනික 6යි 13යි සෝමන සාධාන 19ක් තියෙනවා. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝසය තත්‍ර මග්ගතා අතයි. කාය පස්සන්දි චිත්ත පස්සන්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය සම්මඤ්ඤතා චිත්ත සම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය යුජකතා චිත්ත යුජකතා කියලා අකින 12 19යි. ඒ 19 අතන 13යි 32යි. ප්‍රඥා ඉන්ද්‍රියවත් අමෝහ චෛතසිකය 33යි. සිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අද ප්‍රතිසන්දි විපාක සිතේ පහළ වුණා. එතකොට මේ ඡායසික ධර්ම 33 නාමයයි. ඒ ඡායසික ධර්මත් චිත්ත ඡායසික ධර්මයත් එක්ක ප්‍රතිසන්දි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වස්තු දශක කියලා. රූප මිති තුනක් පහළ වුණා 10 මිති තුනක්. එයින් කාය දශක තියෙන්නේ පතමී ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදී ඔය 10යි. භාදසින් කියන්නේ අර වගේ පතමී ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රියේ භව රූපයයි 10යි. වස්තුදසින් කියන්නේ පතමී ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය හදේ වස්තු ඔය කියන රූප 10යි. මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප මිති 3. එතකොට මෙන්න මේ පටිසන්ධි විඥානය කවුරු විසින්ද ගොඩනැංගුවේ උපදෙවියේ අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයයි ක්ලේශයයි නිසානේ. අන්න ඒකයි චිතං කම්ම ක්ලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසිනේ මේ පටිසන්ධි විඥානේ ගොඩනැගුවේ. පටිසන්ධි විඥානේ ගොඩනැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාංග සිත්තේ ලියනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ සිත්තේ ලියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11ක් ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍යයේ චක්ඛෝ සෝතේ ඝාන ජීව ප්‍රසාද රූපස් පහළ වේවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්න කාලේ වෙන අරමුණු ගන්නේ නැහැ. නමුත් මනෝද්වාරික වාසයෙන් කුසල වූද අකුසල වූද ජවන් සිත් පහළ වෙනවා මව කුසේ ඉන්න කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුමිය හිතන දේවල් දරුවාටත් දැනෙනවා.
එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාසීලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපිය හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපිය නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතෙන්නේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවහිර වෙලා ජීවත් වෙලා මෙලව එළියේ දකිනවා. ජනතේන වාසතේන කොට ඉඳුරම් මුහුකුරා ගියාම තමයි ඒ సంతානෙට මේ අරමුණු ගැනීමෙන් ලෝභ දෝෂ මෝහ ආදී උපක්ලේශات අලෝභ අදෝ සමෝහාදී කුසල මූලස් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවක් යන වාසේ දේශනා කළා පබස්සනේ මිදම් මික්කේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ලේහි උපක්ලේශං කියලා. ප්‍රතිසන්දේ ජනක කර්මයෙන් හටගත් විපාක විඥානේ බොහොම පිස්පිරිසුදුයි. ඒ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ සමුදාචාර වශයෙන් නැහැ. ඒකිත පිරිසිදු ඒකයි පබස්සනේ මිදම් කියා දේශනා කළේ ඒකිත බොහොම පිරිසිදුයි. නමුත් දැනේන වාසේදී දොරටු අයින් ගන්න අරමුණු අනුව අයෝනිසව මනසකාරය නිසා හිත අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ෙන් අපිරිසිදු වෙනවා. ඒකයි සරුවක් යන වාසේතන දේශනා කළේ. ඒකවත් ඊළඟ සඳහන් වෙන්නේ චිතං කම්මේ කෙලේශේහි චිතං සායති වාසත. හතරෙනි අර්ථයේ මේ චිත පිළිබඳ අර්ථයේ හතරෙනි එක මොකක්ද? චිතං සායති. චිතං කියන්නේ ගොඩනැගූ ආත්ම භාවය. ඒ ගොඩනැගූ ආත්ම භාවය සායති රකිනවා. එතකොට මේ කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්ම භාවය චිත ආරක්ෂා කරගන්නවා, චිත රකින්නවා, චිත රැකගන්නවා. ඒක නිසා චිත්තං කියලා කියනවා. කොහොමද රැකගන්නේ? දැන් පටිසන්ධිගත චිතෙන් අනුතුරුව පහළ වෙන භවංග සිත් වේලිය මෙන්න භව සංග භූතං භවංගං කියලා හඳුන්වනවා. මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරාව තමයි භවංග චිත්ත පරම්පරාව. මේ භවංග චිත්ත පරම්පරාව බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩිම පහළ වෙන්නේ භවංග චිත්තයි. ජවන් සිත් වශයෙන් චක්ඛුද්්වාරික ජවන් සිත්, සෝතද්්වාරික, ධානද්්වාරික, ජීවාද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික ජවන් සිත් පහළ වෙනවනේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානේක චිත්ත වේතේක වීති සිත් වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යන භවංග සිත්. ජවන් වීතියක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංග සිත් තමයි පහළ වෙන්නේ. ඔය භවංග සිත්ෙන් තමයි යකේ ශරීරයෙහි කර්මජ රූපය සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්දේ ජනක කර්මයෙන්නේ චක්ඛු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, භාව රූපය, ජීවිතේන්ද්‍රය රූපය, හදේ රූපය, මේවා කර්මජ රූප. ඔබත් ජනක කර්මයේ පිහිට කරගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ. එතකොට ජනක කර්මයේ යම් තාක් ශක්තිමන්ත නම් ඒ කර්මතේ මේ රූප පරම්පරාවයි නාම පරම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජනක කර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනක කර්මයෙන් තමයි පටිසන්ධි භවංග චිත්ත තේලියේ පවතගෙන යන්නේ. ඒ නිසා මේ ස්කන්ධ කූඩුව නැමෙති සෛත්‍යය නැත්තම් චිත්තකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අර්ථ සංතානං මොන පස්වෙනි අර්ථය? කිනෝති අර්ථ සංතානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා. ගොඩනගනවා. ඒ කොහොමද ගොඩනගන්නේ? ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත්, කනට යමක් ඇහුණත්, නාසිකාට යමක් අරමුණුණත්, දිවට යමක් අරමුණුණත්, කයට අරමුණුණත්, හිතෙන් අරමුණු දැක්කත් එක්ක ලෝභය එක දෝෂේ එක මොහය. ලෝභේනවා නම් ලෝභ මොහ. ද්වේෂේනකොට ද්වේෂ මොහ. ඒ අනුව කර්ම සිද්ධ කරනවා. පස්පව් කරනවා, දස අකුසල් කරනවා, සමාද පංචානන්තරිය ප්‍රවා කරනවා, නානා ප්‍රකාර අකුසල් රැස් කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා. ඒ වගේම සද්ධාව, සීලය, ශ්‍රද්ධය, ත්‍යාගය, ඥානෙ මේවා උපදවාගෙන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, දෙව්ලෝක පතනවා, බඹලෝක පතනවා, රජසප පතනවා, ධන සම්පත් පතනවා, රූප සම්පත් පතනවා, මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ ස්කන්ධ පරම්පරාව මෙලවත්
මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන චිනෝති අත්ථ සංතානං ආත්ම සංතානේ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකද චිත්තය කියලා කියනවා. විචිත්තාරම්ම නන්තික ඒ කියන්නේ මේ සිත විෂතුරු අන්දමින් අරමුණු ගන්නවා. එකම වෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් නිදිනවා, රසක් නිදිනවා, ස්පර්ශයක් නිදිනවා, හිතනොත් හිතනවා, බුදුම විදියට බුදුම ශීඝ්‍ර ධාවණයෙන් මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්න ඒක නිසා විෂතුරු අර්ථ විෂතුරු අරමුණු ගන්නා බැවින්ද චිත්තයට චිත්තය කියලා කියනවා. දැන් එතකොට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විෂතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් චිත්තය. තමාම විෂතුරු දරින් චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුන නිසා චිත්තය. ඊවැගේම කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්මාවේ රකින නිසා චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්මාවේ වර්ධනය කරන නිසා චිත්තය. විෂතුරු අරමුණු ගන්නා දරින් චිත්තය. කොන චිත්තයේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා. ඊට දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා. මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවානේ 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටක් එක්ක ලෝකෝත්තර සිත් පහකින් තියුවොත් ලෞකික වාසියෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන එක වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, අසිතෝත්පාදයයි 9යි, මහාගත විපාම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ටිකක් වෙන් කරලා ගන්න ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ හැරෙ ඉතිරි චිත්තචෛතසික ධර්මයන් මේ ලෝක ධාතුෙහි පවත්නා මිනිසයන්ද පහළ වේදවා. එිනුත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නෙමෙයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි භූමියේ ඉන්න කෙනෙකු නම් ඒ ඇත්තන් උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තම 54ක්. ඒ මොනවාද? අකුසල සිත් 12යි. ආයතක සිත් 18න් අසුතෝත්පාදයේ අර 17යි. 12යි 18යි 19යි. මහා කුසල 8යි මහා විපාක 8යි 16යි 45යි. ඊළඟට රූපාවචර කුසල 5යි අරූපාවචර කුසල 4යි 9යි. ඒකෝට 54යි. ඔන්න මේ ටිකේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ 9 ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් විචිත්ත සිත් වාසයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථා හතරක් තියෙනවානේ. එයින් විපාක ක්‍රියා කියනවට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මත විපාක දෙන්නේ කුසල අකුසල් වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. එතන ලෞකික විපාක සික්තියනවා 32ක්. ඊළඟට ඍතුජන සත්‍යයන් පහළ වෙන්න පුළුවන් ක්‍රියාවෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සික් හැටියට. මනෝද්වාර ආවර්ජන, පංචද්වාර ආවර්ජන. ඕවාම් අව්‍යාකෘති. ඒ හැරෙ කුසල කුසල් වශයෙන් පහළ වෙන්න තියෙනවා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක්. ඒ මොනවාද? අකුසල සිත් 12යි, ආමාචර කුසල සිත් 8යි, මාර්ගගත කුසල සිත් 9යි. සියල්ල එකතු වුණාම 29යි. මෙන්න මේ 29 නිසා 29න් 12ක් Taman වැඩදායකයි. 17ක් වැඩදායකයි. ඒ වැඩදායක 17 නොත් භව සම්පත් සසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථයේ සුළුයි සුළුයි. නැත්තම් తాවකාලිකයි වෙනස් වෙන සුළුයි. ඒක මධ්‍යමයි ප්‍රණීත නැහැ. නිවන් පතාගෙන ඒ කුසල සිත් 17 වැඩුවා තමයි ඒක ප්‍රණීත ශිඛං බාටපත් වෙන්නේ.
එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායගත සතිය වැඩිමේ ආනිසංස කියන සූත්‍ර 68ක්. ඒකනම් සවිත්‍ර ආනිසංසයක් මේ කායගත සතියේ තියෙනවා. කායගත සතියේ ප්‍රමේයෙ තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රයේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්වෙන කායගත සතියේ පළමුවැන්නේ ආනාපාන සතියයි. දෙවැන්නේ ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්නේ චතු සම්පජඤ්ඤයයි. හතරවැන්නේ ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්නේ ධාතු මනසිකාර්යයයි. හයේ සිට 14 දක්වා නව සීවිතයයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතියේ වර්ණ කසින වශයෙන් අතරාකාරයි. නීල කසිනයේ, පීත කසිනයේ, ලෝහිත කසිනයේ, ඕදාත කසිනයේ තියෙන. එතකොට මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. දත්ති ශාකාරයේ අරගත්තොත් ඒක පටික්කෝල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ දත්ති ශාකාරය කියන්නේ කේශාදී කොට්ටාස වල නිල් පාට අරමුණු කරගෙන නීල කසිනයක්. කහ පාට අරමුණු කරගෙන පීත කසිනයක්. මේ පාට අරමුණු කරගෙන ලෝහිත කසිනිය සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසිනිය කියන කසින වඩන්න පුළුවන්. පිළිකුල වශයෙන් මේක වැඩි වීමෙන් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ වැඩි වීමෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසින අතර වැඩි වීමෙන් කසින භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කායගත සතියේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් එතකොට දහසක් කටයුතු මැද්දේ විෂරණසුළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනි අතරක් නැර කායගත සතියේ වඩන්නේ කියන ගැන ඊළඟට හඳුන්වන්න තියෙන්නේ. පින්තුන් අහලා තියෙනවා නේද සිද්ධියක්? ධම්මදෙව කුරු රටේ කම්මාස ධම්ම නියංගමේ මෙහි නිවාසලා ඉන්න ආශ්‍රමයකට උදා ගිරාපතෙක් ලැබුණා. විකල් ලැබුණා නෙමෙයි ගමින් ගමනේ ගමින් ගම ඒ සතුන් ළමා පීඩා දක්වන නළුවෙකු අතින් ගිරාපතෙක් අමතකුණා එතෙන්දි. මේ ගිරාපතවා මෙහි නිවාසලා හදාගත්තා. ගිරාපතවා හදාගෙන යත් නමක් කිව බුද්ධ රක්කෙට කියලා. සංඝ ඉස්තිවිලෙන් වාසයේ දිනක් මේ බුද්ධ රක්කෙට කතා කළා කිව බුද්ධ රක්කෙට අපි පැවිද්දු. සවිද්දෙන් ඇසුරේ ඉන්නකොට නිකරුණේ ඉන්න එපා භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරය ඇට සැපිල්ලක් කියලා හිතාගෙන අත්යේ 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 කියන එක කිය කිය ඉඳා කිව්වා. මේක තමයි අතරක් නෑර කියන්නේ කියන භාවනාව. ඒ කායගත සතියනේ. ගත් හිංසාකාරයෙන් අතික මනසකාරය. ඉතින් මේ ජිරාපතව මේක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම කෑම කන වෙලාව වැර නිදා ගන්න වෙලාව නැත්ටි යටි කීකී ඉන්නේ. මේක පුදුම දෙයක් නේද? මේ ජිරාපතවට මේ වගේ භාවනාවක් කරන්න පුළුවන් උනේ භාවනා කරන උතුමෙකු උපදේශයක් ලැබිච්ච නිසානේ. නැත්තම් දන්නේ නැහැනේ මේක. ඉතින් මේ ජිරාපතව දැන් ඉතින් ගහක් උඩට ගියා. තොරණක් උඩට ගියා. වහලේ උඩින් වාඩි වුණා. කොතනියද අත්ටි යටි යටි කීකී ඉන්නේ. එක දවසක් තොරණක් අග අවසපෙමින් ඉන්නකොට උපුස්සෙක් ඇවිල්ලා මේ ගිරාපතව ඩැහැගත්තා. සාම නිවිනවාසල අත්පොළ සංගහලා වේගෙන් මේ උකුස්සාවෙන් මේ ගිරාපතව මුදවාගත්තා. මුදවාගෙන ගිරාපතවට සාතු සප්පායම් කරලා ඇහුවා බුද්ධ රක්කෙට උකුස්සා ඩැහැගෙන යද්දී මොකක්ද හිතුනේ? යා හිතේ ආර්යාවනි මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් ඩැහැගෙන යනවා. ඔතන ආරණියේ අධිශකින විශේෂණවා තුළ මාත් හිතුණා කිව්වේ සාදු සාදු බුද්ධ රාජකේ ඔබට මේ ජීවිතේ මඟපල නිවන් නොලැබුණත් මේක නැති නිවන් දැකින් අතරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් මේ ගිරාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනැත්තා සුගතියේ කෙපෙදලා
අවුරුදු 236කට පස්සේ මේ බුද්ධ වර්ෂ 236 ලංකාවේ බුද්ධ ආගම ඇති වුණේ. ලංකාවේ බුද්ධ ආගම දියුණුවෙන් තියෙන කාලේ අනුරාධපුරයේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලක්ෂණ ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැවිදුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා තිස්ස කියලා නම භාවිතා වුණා. උන්වහන්සේ පැවිදිච්ච ගාපතම්ම පෙර පුරුද්දට ආර්ථික භාවනාව යදුවා. ඉතින් යන්නේනකොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උන්වහන්සේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වඩනවා. එදා ගිරාපත වාසාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත්තිනි වෙත් නිමවා පාසල කීවර ධරව නීතලේ සිට අනුරාධපුරයේ බලා වඩිනවා පින්දපාතේ. අනුරාධපුරයේ කුණගේක ධර්ම කුල කාන්තාවක් තමන්ගේ ස්වාමියාට අනුදබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යනවා තමන්ගේ මව්පියන්ගේ ගමට. නිමිදිරි පාන්දර. මෙතුමියේ තරුණ වයසේ සිටේ කුල කාන්තාවක් මේ ස්වාමීන් වහන්සේගේ රූප විලාසයත් බොහොම ශෝභා සම්පන්නයි. මේ කැලැත්තේ කාමරාග සිතක් පහළ වෙලා නරක හිතකින් සිනාරුණා. ස්වාමීන් වහන්සේට මේ සද්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සී අස්සී කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වදින්නේ අත්‍යක භාවනාවෙන්. අර සිනාවනේ සද්ද ඇහිලා මොකක්ද මේ සින්න සද්ද කියලා බලන්නේ අත්‍යේ අත්‍යේ කියනින්ම බැලුවා. බාන කොටරේ සිනාවනේ කාන්තාවගේ දත් ඇට තේලිය තහල දිනුවා. දත් ඇට තේලිය තමනක් මේ ස්ථාබල සපටන් දෙක තුන දක්වා අද සැකෙල්ල නැගී පෙනුණා. ඒ වෙලාවේ උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. ඒ හිත කියවේදීම සෞඛලක්ෂණ සාධ්‍යත්වයට පත් වුණා. ඉන්නේ කුල කාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුල කාන්තාවක් ගියාම දැක්කද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ නැහැ කාන්තාවක්ද කියලා ඇකසෙකෙල්ලක් ගියා කියලා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නැර මේවා වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරාපැටවා කොච්චර දුර්වල කටෙක්ද? එකාතකින් කිරිසං ආත්භාවයක් අහේතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ මෙහෙණින් වාසල පුරුදු කළ දුන්න භාවනාවක් ඒක වැඩිම නිසා සුගත ලෝකයේ උත්පත්ති ලැබුවා. ඊළඟට මනුලෝක පහළ වෙලා පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වුණා. මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අතරක් නැර යම්කිසි භාවනා මනසිකාරයක් දියුණු කරන්න. ඒකට මේ රැයේ දවල් වෙලාවක් නෙමෙයි නෑ. හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහියේ පිහිටුවාගෙන සමාත ගැළපෙන භාවනා මනසිකාරයක් රැඳවල් භාවිතා කළ යුතු තියෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දේ ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිතේ තමන් යෝනිතව මනසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවන් සිත්. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුශය ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුශය කියන්නේ අප්‍රේණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ කෙලෙස් හතකට නමක්. කාමරාගානුශය, පටිගානුශය, මානානුශය, දිත්තානුශය, භවරාගානුශය, විචිකිච්ඡානුශය, අවිද්‍යානුශය. ඕවා තමයි බලගතු කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර හැසිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුදෙන එක පාට පහළ වේදවා. ඒක පාඩ පහල මේක නිසා මේකට අවශ්‍යය කියලා කියන්නේ. ධාතු කුසල් කරන වෙලාවේ පහල වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්න වෙලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් පුර වෙනකොට මෙන්න අකුසල ජාවන් සිත් පහල වෙන්නේ කොලෝභයක් එක්ක දෝෂයක් එක්ක මෝහයක් මොකක් හරි උපක්‍රේතයක් හිතේ තියාගෙන පහල වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුශය ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන්න තියෙන අකුසල චිත්ත වේග වළක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අර ඉෂේ තියෙන තෙල් පාත්‍රයෙන් බිඳක්වා හැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්යෙන් යන වදකයා ගෙලගසා දානවා වගේ තමන්ගේ කුසල ධර්ම නෙමෙති ගෙල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා.
අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවඥන් වහන්සේ ජනපද කල්යාණ සූත්‍රය උගන්වන්නේ තෙල් පාත්‍රයක් බිඳක්වත් ඉහිරෙන්නේ නැතුව ඉස උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුම් ගැව සල් දක්වන ඒ රගමණලක් නැද්දෙන්? ඒ වාගේ මේ හාත්පසින් හිත අවශ්‍යන හිත කෙලෙසෙන හිත වික්ෂිප්ත බාට පමුණුවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයෙහි උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය නැනි භාවනා මනසිකාරයකින් නිරන්තරයෙන් සතිමන්තව කුසල්සිතින් ජීවත් විය යුතුයි පැවැත්විය යුතුයි මක් නිසාද නොගීවිරු දිශාවට යන්නයි. මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා. ඒකට කියනවා පංච ගතිය කියලා. පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා. ඒ මොනවද? නිරේ ගතිය, පැතිවිසේ ගතිය, තිරක්ඛානියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ්‍ය ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදීතන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල ත්‍රිසං අපාදන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල ප්‍රේතාපාදන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයටන මාර්ගයේ ගමන් කළා. බොහෝ වාරවල දිව්‍ය ලෝක හයට රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවලත් ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යුරෝ තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුලේමයි. ඒ සක්කාය කියලා ලෝක ඇතුලේ තමයි මෙච්චර කල්ලාක් අපි හැසිරුනේ. ඒ වැඩියෙන් අපි හැසිරුනේ පාතාල ලෝකේ. නරකාගේ සතර අපායි. සමත්තත් හිනාම චස්තාරෝ අපාය සකගේ සදිශා කියලා දේශනා කළේ එකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රතුජ්ජනයක් නම් ඒ අතට සුවකීය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අට කතා පාඨයෙන් කියවෙනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන් හැසිරලා තියෙන්නේ. තාවකාලික වශයෙන් මනුලෝට දෙව්ලෝට බමුලෝට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නොගිවිරු දිශාව නම් අමත මහා නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව කවදාකවත් සීනිකින්වත් දැකලා නැහැ. ඒ නිර්වාණ ධාතුව කියන මේ தত্ত্বය අත තේරුම් කරගන්නට ඕනේ. මහා බෝසතාණන් වහන්සේ විශ්වාසන්ත කල්පලක්ෂ්‍යාත්ම බෝධිසම්භාර පුරාගෙන ආවේ ඔන්නේ නොගිවිරු දිශාවන අමා මහ නිවරටපත් වෙන්නයි. රසේ බුදුරයන් වහන්සේලා දයා සංකල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරගෙන පෙරුම් කරන්නේ ওই තත්වෙට එන්නයි. අග්‍රස්නාකයන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂයක් පෙරුම් කරන්නේ මේ තත්වෙට එන්නයි. නොගිවිරු දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන එන්නේ නොගිවිරු නිවන් දැකේ තියන්නයි. සේසු ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරුම් පුරාගෙන එන්නේ ওই තැනට යන්නයි. ඒ මේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බුතියන් කියන්නේ නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්හැවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවද? දුක්ගිනි 8යි කෙලෙස් ගිනි 3යි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක්ගිනි 3යි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න. දුක්ගිනි 8යි. මේනායින් තමයි මිනිස්යෝද, දෙවියෝද, සිව්පාවෝද, තිරිසන් සත්වද, ප්‍රේතාපායේ සත්වයෝද, බ්‍රහ්මද ඔක්කොම දැවි දැවි කියන්නේ මේ ගිනි වලින්. මේවා නිමිත් වේලාවක් මේ ලෝක ධාතුවේ නේ. ඒවා නිවුණු එකම තැනක් තියෙනවා. ඒ තැන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුමක්. අනික තමයි තෘෂ්ණාවට කියනවා වාන කියලා නම. භවා භවං විනනේතෝ සංසිද්ධනේතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින්, හිවන බැවින්, ගැටලෙන බැවින් තෘෂ්ණාවට කියනවා වාන කියලා. කාය වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානංති පෞච්චති. ඒ වාන සංඛාත වූ තෘෂ්ණාවෙන් නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගය. වාන කියන්නේ තෘෂ්ණාට නමක්. මේ වාන කියන තැන වා යන්නේ ආ යන්නේ වෙන් කරලා අල් වාන්නේ දිත්ත කරනවා. දිත්ත කළා බොහෝ වස්ස කියලා ඒ වායනෙට බාන දෙකක් එනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. තෘෂ්ණාව නැති තැන
නිර්වාණය පමණයි තෘෂ්ණාවට යන්න බැරි තැන. අනිත් ලෝක හැම තැනම තෘෂ්ණාව පිරලා තියෙනවා. අවීචේ පතම් භාවයේ දක්වාම ලෝක ධාතුම තෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාන කියන මේ සාන්ත ස්වභාවයට තෘෂ්ණාව අරමුණු වෙන්නේ තෘෂ්ණාට අරමුණු වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්වාණ ධාතුව තෘෂ්ණාවෙන් තොර දෙයින් නිබ්බාන කියලා හඳුන්වනවා. ඒකේ ලක්ෂණය සම්ති ලක්ෂණ නිබ්බානම්. නිර්වාණයේ ලක්ෂණයේ ස්වභාවයේ ශාන්ති ස්වභාවයයි. අච්චුති රසං. ඒක චිතේීමක් නැති බව ව්‍යාකාරීත්වයයි. ඵලයයි. එතකොට ඒ ශාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී තත්යෙන් චිතේීමක් නැත්තා වූ ස්වභාවයේ නිර්වාණය තවත් විශේෂණ පද රාශියකින් හඳුන්වනවා. ඒතං සංතං ඒතං පනිතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්භූපදී කට්මිසග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. එතකොට මේ නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රණීතයි. ඒමත් නිසාද සම්බ සංඛාර සමතෝ මේ ඉපදීපදී බිලි බිලි දැනි දැනි පවත්නා සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. සම්භූපදීපත නිස්සග්ගෝ සතරාකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. මොකක්ද මේ සතරාකාරය උපදී කියන්නේ? කාම උපදී, කන්ද උපදී, කෙලේශ උපදී, අභිසංකාර උපදී කියලා උපදී ජාති හතරක් තියෙනවා. කාම උපදී කියන්නේ කාම කුස්ලාව. කන්ද උපදී කියන්නේ ස්කන්ධ පංචකය. කෙලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ. අභිසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය. මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිරුපදිකය නිර්වාණ ධාතුව. සබ්බ උපදී පාට නිස්සග්ගෝ උපදී සියල්ල මත්හැරෙනවා නිර්වාණයට පැමිණීම. ඒ නිසා නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. නිර්වාණය මේ කියන්නේ කාම තෘෂ්ණාවක් නැහැ, පංච උපාදානස්කන්ධයක් නැහැ, 1500ක් හේතයන්ගෙන් විදක්වත් නැහැ, එවාගේම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් විදක්වත් නැහැ. ඒ නිසා නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. රාමේන තන්නක්කය සම්භූපදී පටිනිස්සග්ගෝ තන්නක්කය කුෂ්ණාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාගිතේ ඒකයි. නිරෝධෝ මේ නිරුද්ධ වෙන සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධ කියලා කියයි. ඒක සාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත් පතවේච ආපෝ තේජෝ වායෝ නගාදති එත් දීගංච රස්සංච අනුන්තුලං සුභා සුභං එත් නාමංච රූපංච ආසේතං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා හේවත් සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා ගාථාවක්. ඒ තේරුම විඤ්ඤාණං නිර්වාණය නිකම් හිතකින් දකින්න බෑ, විශිෂ්ටඥානයෙන් දකින්න ඕන. විශිෂ්ටඥානය කියන්නේ සතර මාර්ගඥාන සතර ඵල ඥාන. එයින් දැකිය යුතු දැනීම විඥානං අනිදස්සනං ඈත පේන්නේ ශාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං උනක් මේ කෙලවරක් පෙන්වන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සම්බතෝ පබං ආස්පසින් ප්‍රභාස්වරයි. එවන නැත්නම් ආස්පසින් වැට ගන්න කොටු පොළවල් තියෙනවා. සම සතිලිස් කර්මස්ථාන ආදී වශයෙන් ආස්පසින් වැට ගන්න කොටු පොළවල් තියෙන තැනක් නිර්වාණය. එත් පඨවිච ආපෝ තේජෝ වායෝ නගාදති. කියන මහ පොළවක් නැහැ, ජලාශයක් නැහැ, සුළඟක් නැහැ, බින්දරක් නැහැ. එත් දීගාන්ත රස්සංච අනුන්තුලං සුභා සුභං. එතන දික් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ, කියන්නේ කුඩා බවක් නැහැ, මහත් බවක්, අසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එතන නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයට පැමිණීමෙන් නාමයයි රූපයයි සියල්ලම රැඳෙනව නවතිනවා. විඥානස නිරෝධේ නෙත්තේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැරේ අතරක් නෑරේ තේලියට දන්වල් කුරුක් වෙලක් මෙන් ආව මේ විඥාන පරම්පරාවේ නිරෝධයෙන් නිර්වාණ ධාතුවට සකස් වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුද්ධති කිරුවක් නැතුව විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඔය නිර්වාණ ධාතුවේ සාන්ත ස්වභාවයේ
මේ තරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අදිස්ථාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ. සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන ඉර්ධිපාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන්. අපේ සරුවඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහ සෞරේ කියලා බුදුබාපතු දිනේ පටන් අසංක කාලපලක්ෂයක් සිටින්න බුදුබාපතමින් 125,000ක් සරුවඥන් වහන්සේලා සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආ. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කාලපලක්ෂයක්ම වචනෙන් බුදුබාපතමින් 380,000ක් සරුවඥන් වහන්සේ සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආ. දීපංකර පාදමෝලයේදී කරුණු අටක් එකතු වීමෙන් මත බුදු වෙන බාක නියත වෙලා සමත් පින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් විශිතුරු ආත්භාවය දක්වා ආ. විශාන්තර ආත්භාවයේදී අත්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කොටගෙන කුසිත ජීවි ලෝකේ පහළ වුණා. දසදහස් අසක්කල දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මහා බැලුම් බලා මනලොව පහළ වුණා. 29 වාර අවුරුද්දේදී අභිෂේක්‍රමණය කොට පැවිදි වුණා. සත් දෙකක් ඇතුළත අභිඥා මේ අෂ්ඨ සමාපතිලාභී වුණා. එලාට මැදුම් පිළිවෙත හොයන් ඉස්සරෙලා දුෂ්කරක්‍රියාව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්තා උපතින් 35 වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජිරාසනාරූඪව සපරිවාර මාර පරාජය කරමින් සමාසන සකල ප්‍රේතයන් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතු විශාරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සර්වඥතාඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. සත්සතියක් ගෙවමින් නිවන් සුව වින්දා. රක්මාදාදිනේ පිළිගෙන දසදහසක් ලෝක ධාතු එකඳින් දහම් දෙසුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් ප්‍රතිසීමන් දැක්කා. 45 අවුරුද්ද මුළුල්ලේ දේශෝ දාමින් සූවිසි අසංකේය 960,000ක් දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අදිස්ථාන බල පිහිටුවා සුදු බුදුරැස් නිදන දලදාස් පාල්තෙන් සුවාසෝදාස ධම්ම පද දේශනා කළා. තමන් වහන්සේ දසදාසක් ලෝක ධාතු ආලෝක කරන මිනිපාන්දක් මෙන් බබලමින් වැඩ සිට ආයු කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් කර වැඩියා. රහතන් වහන්සේලාද ආයු කෙලවර පිළිදෙවන ආර්යයන් වහන්සේලා සුගති පරායන වන සසු ජනතාව ශෝකයේ කර්මාරූපව මිය පරලෝ ගියා. යදීති පාද යදීති යාරස්තල් රාජධාන උයන් පුකුණු මාලිගාවේ සියල්ලද නස්තාවශේෂ වුණා. මේවා විරහඳ තානකා මහා කෘති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් මුලෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරුව පෙළෙන බැවින් දුසායි. කැමති කැමති සේ ලෝකවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක් අනත්ත බැවින් අසුභයි. අනිත්‍ය දුක් අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරී සත්‍යයි. ඒ දුක උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් ඉරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් පාරමී ධර්මයන්ගේ අනුභවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් විනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් පහින් වචනේ සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා දැක්වෙන සෑම කුසලයක් බෝධිපාක්ෂික ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බවටපත් වේවා. සතු බෝධියකින් සුවතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු.